දරුණි, අපි දන්නවා දේශපාල විද්‍යාව කියන මේ ශාස්ත්‍රීය ශික්ෂණය විද්‍යාත්මක හැදෑරීම ආරම්භ වන්නේ ක්‍රිස්තුපූර්ව 4 වන සියවසේ සම්භාව්‍ය ග්‍රීසිය තුළ, විශේෂයෙන්ම බටහිර ලෝකයේ දේශපාලන චින්තනය විදිහට. සමකාලීනව ඉන්දියාව, චීන වගේ රාජ්‍යයන් තුළත් මේ ශික්ෂණය විද්‍යාත්මක හැදෑරීම ආරම්භ වීමක් සිදු වුණා. එකී ප්‍රවේශයන් සහ එකී හැදෑරීම් තුළ අප දකින මූලිකම කාරණාවක් තමයි දේශපාලන විද්‍යාව මගින් මානව ජීවිතය හා බැඳී පවතින ඒ මානවයන්ගේ සුවිශේෂී වූ සමාජ ප්‍රතිකරයක් වන දේශපාලන ප්‍රතිකර පිළිබඳව විද්‍යාත්මක හැදෑරීමක් සිදුවන බැවින් අපි දකින මූලිකම කාරණාව තමයි දේශපාලන විද්‍යාව ස්වභාවයෙන්ම ගාතික ස්වභාවයක් අරන් තිබෙනවා. එනිසා දේශපාලන විද්‍යාවේ ස්වභාවය, දේශපාලන විද්‍යාවේ අර්ථකථන, දේශපාලන විද්‍යාවේ විධික්‍රම, න්‍යායන්, සංකල්ප, මතවාද, මේ කිසිම දෙයක් පුතේ පිළිබඳව අපට විශ්වීය නිගමන ලබා ගැනීම හැකියාවක් නැහැ. නමුත් දේශපාලන විද්‍යාව හැදෑරෙන මුලින්ම භාවිත කරන්නා වූ සාම්ප්‍රදායික සහ නූතන ප්‍රවේශ කීපයක් අපතේ මේ වෙද්දී අලුත් නිර්දේශ හඳුනාගෙනමක් කරලා තිබෙනවා. ඒ අනුව විද්‍යාත්මක චර්යාමාදී ප්‍රවේශය ඉතාම රැඩිකල් සහ විප්ලවාත්මක ප්‍රවේශයක් සේ අපට දකින්න පුළුවන්. මොකද හේතුව දේශපාලන විද්‍යාව හැදෑරීම සහ භාවිත කළා වූ සාම්ප්‍රදායික විධික්‍රමයන් තුළ අපි කිව්වොත් එහෙම එතුළ විද්‍යාත්මක විධික්‍රමය භාවිත කිරීමේ හැකියාවක් තිබුණ නැහැ. ඒ වගේමයි දේශපාලන විද්‍යාව සැබෑ සහ නිර්ව්‍යාජ විද්‍යාවට පත් කිරීමේ ඒ මූල ධාතුන් ඒ සාම්ප්‍රදායික ප්‍රවේශයන් තුළ අපි අද්දුටු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි විශේෂයෙන්ම දේශපාලන විද්‍යාව තුළ වළංගු, විශ්වසනීය හා නිපුණ දැනුමක් අපි ගවේෂණය කරන්නේ කොහොමද, ගොඩනගන්නේ කොහොමද, මේ සම්බන්ධයෙන් අපට පුතුල පැහැදිලි කිරීමක් සාම්ප්‍රදායික ප්‍රවේශයන් අපි දකින්නේ නැහැ. ඒ වගේම අපි කිව්ව කිසම් ආකාරයක ආනුභාවික එකපොතේ ඉන්ද්‍රිය ගෝචර සාක්ෂා දත්ත මත පදනම් වෙලා විශේෂයෙන්ම ආනුභූතික පරීක්ෂණ හරහා අපි ප්‍රකාශ කරන කාරණාවන් සහ අපි හදරන කාරණාවන් සත්‍යක්ෂණය කිරීමේ හැකියාවක් තිබුණේ සාම්ප්‍රදායික ප්‍රවේශයන් තුළ. ඒ වගේමයි සාම්ප්‍රදායික ප්‍රවේශයන් තුළ විශේෂම කියනවා වාස්තවික නිගමන කරා ළඟා වීමේ හැකියාවක් තිබුණෙත් නැහැ. ඒ වගේම කිව්වොත් කිසම් ආකාරයක මේ සාම්ප්‍රදායික ප්‍රවේශයන් තුළ එක්කෝ වටිනාකම් විනිශ්චය කිරීම මත, එක්කෝ සංසන්දන කිරීම මත, එක්කෝ බහු විශේෂ ස්වරූපයෙන් මේ ප්‍රවේශයන් හැදෑරීම් සිදු කළා. ඒ වගේම තමයි අපි කිව්වොත් එහෙම ඒ තුළ අපි නිදහස් ඥානය හැදෑරුවෙත් නැහැ. ඒ වගේම අපි කිව්වොත් සමාකාරයක විද්‍යාගාර ශිල්පීය ක්‍රම අපි හැදෑරුවෙත් නැහැ. නමුත් චර්යාවාදී ප්‍රවේශය මේ සියලු දුර්ලභතාවයන්ට ලබා දෙනවා කිසම් ආකාරයක විශිෂ්ට වූ උපසිඳුමක්. ඒ ලබා දෙනා වූ විශිෂ්ට විසඳුම වන්නේ මොකුත් නෙමෙයි 1930 1940 වැනි පුතේ දශකවල ඇමරිකානු දේශපාලන විද්‍යාක්ෂණ කණ්ඩායමක් විසින් ඇමරිකානු දේශපාලන සමාජයේ මත පදනම්ව නිර්මාණය කළා වූ එක්තරා සුවිශේෂී අධ්‍යයන ප්‍රවේශයක් තමයි මේ චර්යාවාදී ප්‍රවේශය. එතකොට චර්යාවාදී ප්‍රවේශය මගින් උත්සාහයක් ගන්නේ දේශපාලන විද්‍යාව හැදෑරීම සහ භාවිත කළා වූ සාම්ප්‍රදායික ප්‍රවේශයන්හි පැවතුනා වූ දුර්ලභතාවයන් වළක්වා ගනිමින් විශේෂයෙන්ම අපි කිව්වොත් එම ස්වභාවික විද්‍යාවන් තුළ නිර්මාණය කරන්නා වූ හේතුඵල සම්බන්ධතාවයේ මත පදනම්ව ඔවුන් එළඹෙන්නා වූ ස්ථාවර නීතීන් සහ නිගමනයන් සාපේක්ෂව දේශපාලන විද්‍යාවෙත් කිසම් ආකාරයක එවැනි සාමාන්‍යකරණයන් නිගමනයන් කරා ළඟා වීමට කිසියම් විද්‍යාත්මක ප්‍රවේශයක් ඒ අවශ්‍ය වුණා. ඒ අවශ්‍ය වීම ඒ ඌනතාවයට, ඒ රික්තකයට කිසම් ආකාරයක ලබා දුන්නා වූ පිළිතු තමයි අපි දකින්නේ චර්යාමාදී ප්‍රවේශ විදිහට. එතකොට චර්යාමාදී ප්‍රවේශම සිදුවන්නේ වෙන කාටත් නෙමෙයි. අපි ගත්තොත් එම් පුතේ මේ දේශපාලන මිනිසෙක්, මේ දේශපාලන මිනිසාගේ විශේෂණ තේම කිසම් ආකාරයක ඔහුගේ අපට පේන සාර්ව සැබෑ වශයෙන් පවතින ඒ දේශපාලන පැතිකඩ පිළිබඳව අවධානයක් යොමු කළා. විශේෂයෙන්ම අපි කිව්වොත් කිසම් ආකාරයක සැබෑ වශයෙන් පේන දෘශ්‍යමානවන ප්‍රත්‍යක්ෂ මූලික නැත්නම් ආනුභවික වශයෙන් සහ ආනුභූතික වශයෙන් අපිට සත්‍යක්ෂණය කළ හැකි කාර්ණා මත පමණක් පදනම් වෙලා නිවරදි, විශ්වාසනීය හා වළංගු දැනුමක් නිර්මාණය කිරීම තමයි මේ චර්යාවාදී ප්‍රවේශයේ මූලිකම අරමුණ බවට පත්ලා තිබෙන්නේ. එනිසාම චර්යාවාදී තුළ අපි දකිනවා සාම්ප්‍රදායික විධික්‍රමයන් තුළ භාවිත නොකරපු කිසම් ආකාරයක නිදහස් ඥානය, ඒ වගේ විද්‍යාගාර ශිල්පීය ක්‍රමවිධි, මේ කාර්ණා සියල්ලම චර්යාවාදී ප්‍රවේශයේදී ඉතාම මැනවින් භාවිත කිරීමක් අපි දකිනවා. හැබැයි චර්යාවාදී ප්‍රවේශයේදී අපිට පේන කාරණාව තමයි දැන් මිනිසුන්ගේ සැබෑ වශයෙන් පේනා වූ දේශපාලන චර්යාව කියන්නේ මානව දේශපාලන ජීවීන්ගේ ඒ දේශපාලන ජීවිතයේ එක්
පැතිකඩක් විතරයි හැබෑවටම. නමුත් අප දන්නවා මේ මානවයාගේ මේ මානව ජීවිතය හා බැඳී පවතිනා වූ තවත් සුවිශේෂී පැතිකඩයන් ගණනාවක් තිබෙනවා. ඒක සමාජීය වෙන්න පුළුවන්, ඒක ආර්ථික වෙන්න පුළුවන්, ඒක අධ්‍යාපනික වෙන්න පුළුවන්, ඒක භූගෝලීය වෙන්න පුළුවන්, ඒක කිසම ආකාරයක ආගමික වෙනත් කාරණා වෙන්න පුළුවන්. හැබැයි මේ පිළිබඳව හැදෑරීමක් කරන්නේ නැහැ. ඒ නිසාම චර්යාවාදය ඇමරිකානු දේශපාලන සමාජය පිළිබඳව අවධානයක් යොමු කළා නිර්මාණ ප්‍රවේශයක් බැවින් එය විශ්වීකරණය කිරීමේ ගැටලුවක් පවතිනවායි කියන ඒ විවේචනයත් විශේෂයෙන්ම මේ චර්යාවාදී ප්‍රවේශ ලාභට හඳුනා ගැනීමේ හැකියාවක් තිබෙනවා. කෙස නමුත් චර්යාවාදී ප්‍රවේශය අපට වඩා වැදගත් වන්නේ සාම්ප්‍රදායික අධ්‍යන ප්‍රවේශයන් මගින් අත්හල සාම්ප්‍රදායික ප්‍රවේශ මගින් අවධානයක් යොමු නොකළ සාම්ප්‍රදායික ප්‍රවේශයන් මගින් විශේෂයෙන්ම අපි කිව්වොත් එහෙම දේශපාලන විද්‍යාවේ ප්‍රපංච හැදෑරීමට භාවිත නොකළ නව්‍ය ප්‍රවේශයන් නව්‍ය ශිල්පීය ක්‍රමයන් නව්‍ය විවිධක්‍රමයන් දේශපාලන විද්‍යාවට හඳුන්වා දීමක් විශේෂයෙන්ම චර්යාවාදී ප්‍රවේශයෙන් සිදුවනවා.